අද අපි දකින්නේ අලංකාර කොළඹ. ලෝකයේ අලංකාර නගරයක් බවට කොළඹ පරිවර්තනය කිරීම. සිංගප්පූරුව නගරේ වාගේ කොළඹ ඒ පරිවර්තනය ඇති කිරීම. මේ නගරේ අවුරුදු 50-60ක කිසිම සැලැස්මක් නැතුව සංවර්ධනයක් ඇති වුණා. අපි කුඩා කාලේ බේරේ වැව කියන්නේ ඉතා අලංකාර ප්‍රදේශයක්. ඒ සියල්ලම නැති වුණා. ඒත් ගිය අවුරුදු 4ෙදි මේ අමාත්‍යාංශයෙන් ගත්ත ක්‍රියාමාර්ග නිසා අවුරුදු 50කින් 60කින් කරන්න බැරි වුණු වැඩකටස අද මෙතනදී සිදුවෙනවා කියලා මම කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ බෝට්ටු නිර්මාණය කිරීම ගැන මම ශ්‍රී ලංකා නාවික හමුදාවට ස්තුතිවන්ත වෙනවා. දැන් ගමනාගමන පහසුකම් තියෙනවා. අලංකාර නගරයක් තියෙනවා. අලංකාර නගරයක් විතරක් නෙමෙයි නවීන නගරයක් ඉදි වෙනවා. මේ වටේම තියෙන මහා නගරේ වෙන කවුරුත් කිව්වත් මේ කොළඹ හැදුවා කියලා මේ කොළඹ හැදුවේ අපේ චම්පික රණවක ඇමතිතුමයි මහා නගර අමාත්‍යයන් බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය කියලා මම කියන්න කැමතියි. අපි බලන්නේ ආපහු දකුණු ආසියාවේ හොඳම නගරේ අලංකාරම නගරේ කොළඹ බවට පත් කරා. මේ ඉන්දියන් සාගරයේ මහා නගරය කොළඹ බවට පත් කරන්න මහා නගරයක් ඇති කරන දර්ශනය සංකල්පය අපි තමයි ඉදිරිපත් කරේ. වෙන කාටවත් ඒක තිබුණේ නැහැ. අද තමයි විශේෂයෙන්ම ඒකේ ප්‍රතිඵල අපි දකින්නේ. ඊළඟ වසර 5ේදී මෙහෙම අලංකාර නගරයක මේවැ පහසුකම් යටිතල පහසුකම් ලැබලා දීලා විශාල ආයෝජනයක් මේ රට ලබා ගන්න. දේශීය වෙන්න පුළුවන්, විදේශ වෙන්න පුළුවන්. ඒ දෙකෙන් ආයෝජන ලබාගෙන අපනයන ආර්ථිකයක් ඇති කරන්න. කොළඹ මහනගර සභා බල ප්‍රදේශය තුළ තියෙන වැසි ජලය බැසගෙන යන උමං පද්ධති, මාර්ග පද්ධති සහ මල අපවහන පද්ධති අද එකට මිශ්‍ර වෙලයි තියෙන්නේ. ඒ ගැන ඒ කොළඹ මහනගර සභාව ලැජ්ජ වේ යුතුයි. ඔවුන් දැන්වත් මේ දෙක වෙන් කරලා පිරිසුදු කොළඹ නගරයක් ගොඩනගන්න කැපවෙන්න ඕනේ. අනික් අයට බැන බැන ඉන්න එක නෙවෙයි කරන්න ඕනේ. තමන්ගේ වගකීම්, තමන්ගේ නගරයේ වගකීම් ඉෂ්ට කරන්න. විශේෂයෙන්ම පුත්තලම ජනතාවට විශාල සැකයක්, බයක් තියෙනවා ඒ ප්‍රදේශවල. මේ කොළඹ නගර සභාව මීතොට මුල්ලට කලා වගේ, බ්ලූ මැන්ඩල් වලට කලා වගේ, පිළියන්දල කරදියානට කලා වගේ විනාශයක් තමන්ගේ ගම්වලට විනාශයක් කරයි කියලා අපි පොරොන්දු වෙනවා. එවැනි කිසිම ව්‍යසනයක් ඇති නොවන්න අපි කටයුතු කරන බව